සතර කෝරළේ හෙට්ටි මුල්ලෙන් දෙරණට දායාද වූ සංගීත වේදියාණන්ගේ ඉමිහිරි ගායනාව අප දිසවන් මිහිරෙන් මත්කලා පමණක් නොව ජීවිතේ අරුතද පසක් කර දුනි සිංහල චිත්‍රපට පෙරනාට්‍ය සඳහා ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට තිබෙන මෙම ලයන්විත අනුව හොඳම චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස රාජ්‍ය සම්මාන සරසවි සම්මානයෙන් පිරුම් ලද ජයකොඩි ආරච්චිගේ ඩොන් එඩ්වඩ් තිමෝති ජයකොඩි ලෙස නම් දරූ ඔහු ගායන වේදිකාවක පමණක් නොව වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇත. අද දවසේ මහේෂ් දෙනිපිටියගේ සංගීතය අලුත් කරන සංගීතයෙන් හැඩගැන්වූ එඩ්වඩ් ගී සමුච්චය ඩෙල් ස්ටුඩියෝ තුලින් ඔබේ රසවින්දනයට. ඩෙල් ස්ටුඩියෝ වැඩසටහනට ආරාධනා කිරීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනින් ඔබ මා යා කරන්නට ලැබීම, ඔබ මා හමුවෙන්නට අවස්ථාව පෑදීම මා හිතනවා මා ලද ලොකුම භාග්‍යයක් කියලා. මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ අපේ සහෝදර වාදක මණ්ඩලයත් මේ නවක ඉතාමත් දක්ෂතාවලින් පිරුණු ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙනුත් මට වරම් ලැබෙනවා ඔබත් සමග හොඳ සංගීත සැඳෑවක්, එහෙම නැත්නම් සෞන්දර්ය සැඳෑවක් ගත කරන්නට. 70 දශකයේ ගුවන්විදුලියෙන් බිහි වූ ගායකයෙක් විදිහට එදා සිට අද දක්වා ගැයූ මමත් ආසා කරන ඔබත් ආසා කරන ගී කීපයක් ගයන්නට මට අවසර දෙන්න මෙතැන් සිට. 70 දශකයේදී ගුවන්විදුලියේදී මා, ඒ කියන්නේ තරුණ කාලේ, ගොඩාක් තරුණ කාලේ නිර්මාණය කරපු තනුවක් තමයි මහේෂ් මුලින්ම අද වැඩසටහනට යා කරගන්නේ, එක් කරගන්නේ. මේ තනුව මම තරුණ කාලේ හැදුවට දැන් අපි තරුණ නෑනේ. හැබැයි මට මේ තනුව තාම තරුණයි. කපිල කුමාර කාලිංග තමයි මේ ගීය මට ලියලා දුන්නේ. නොකී කතා හසා
අලුතින් සුසුමක් ගෙනවෙන් වියම් තා සඳන ගේනා සැලසෙන්නේ නොදනිමු එය අප නොවී පමා පියවර මැනලම් යොදුන් ගෙවා වසන්තයේ අග අමුවෙමු සොඳුරිය දවැලි තලාවක විසුල කුසුම් මත නොකී කතා අසා අල්තින් සුසුම ගෙනවෙන් වියම් ලාසඳනගේනා සංගීතඥ ග්‍රේෂන් ආනන්ද සොහොයුරා මට අපූර්ව තනුවක් කලකට හේතදී නිර්මාණය කළ දුන්නා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයකට කතරගම දෙවියන් පිළිබඳ ගයන ගීයක් මේක සමහර විට මහේෂ් දෙනිපිටියට මම මේ කියන්නේ දැන් මහේෂ් වෙනදා ඇහෙන්නේ මේ ගීය අපේ දේශීය බෙර දවුල් තම්මැට්ටම් ආදිය මුසු කරගෙන හැබැයි දැන් කතරගම කියපුවහම අපට ආවේණික වන්නේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීත පද්ධතිය. ඒ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයට ආවේණික ප්‍රධාන සංගීත භාණ්ඩ දෙකක් තමයි මේ නාදස්වරම් සහ තවිල්. දැන් මහේෂ් මේකෙදි අද ඒ භාණ්ඩ දෙකත් මේකට අපූර්වට සංයෝජනය කරමින් තමයි මට හොඳ පන්නරයක් ලබා දෙන්නේ. එහෙමනම් වෙනස් ආරකට මුල් තනුව නොනසා අපි මේ ගීය ගායනා කරමු. මේ ගීය තුළ අපේ දේශීය ගීත් ඔබට වරින් වර ඒ නාදමාලාත් ඇහෙන්නට පුළුවන්. Thank you.
स्वामी मुरुगा तेदिनी विराज रुविनी विराज रुहनु सुराज कंद देव राज तेदिनी विराज रुविनी विराज रुहनु सुराज कंद देवराज तेदिनी विराज रुविनी विराज रुहनु सुराज कंद देवराज වාහනයෙන් සුපුසෙන් බිඳ වැඩමවන්න ඉරන් මයුර වාහනයෙන් සුපුසෙන් බිඳ වැඩමවන්න වැටහිටි කඳු මත වැඩ සිට නරකල වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ සියත පතල කර හරින්න කතරගමේ බල මහිමේ සියත පතල කර හරින්න Tedini viraj, ruhini viraj, rumu suraj, kanda devuraj. Tedini viraj, ruhini viraj, rumu suraj, kanda devuraj. Swasti Sri Vaivaswat Manukul. राज दूरांदर ने dostun biya durala sat rak devan anvina vas dostun biya durala sat rak devan meni gange nimala diyena kilikunu soda harinna khatar game balamahimi diyata patala kar harin khatar game balamahimi diyata patala kar harin tedini viraj राज कंद देव राज दीदी विराज
kanda teuraja telini viraja ruvini viraja rumu suraja kanda teuraja telini viraja ruvini viraja rumu suraja අපේ කල්යාණ මිත්‍ර හිමිනමක් තමයි පූජ්‍ය රඹකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපේ පෞද්ගලික ජීවිතයටත් අපේ సౌందර්ය ගමනේ ජීවිතයටත් විශාල ආදරයක් ආශිර්වාදයක් නිරන්තරයෙන්ම පතන හිමිනමක් විදිහට අපි උන්වහන්සේට ආදරය කරනවා ගෞරව කරනවා. චරිතමේ ගිය 80 දශකයේ අගභාගයේ කියලා මට හිතෙන්නේ. ඔව් 80 දශකයේ අගභාගයේදී අප ගායනා කළ යුග ගීතයක්. හැබැයි මේ ප්‍රේමවන්තයන් කළ යුතු දේ නොකළ යුතු දේ හැම දෙයක්ම මේ ගීයේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් පූජ්‍ය පක්ෂයේ එහෙම නැත්නම් හිමි නමකගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මදේශන. උන්වහන්සේ මේ විශාල ධර්මදේශනයක් විනාඩි 3-4කට කැටි කරනවා ගීතයක් විදිහට. ප්‍රේමවන්තින්ට හොඳයි මේක. අපි දෙන්නත් එතකොට විවාහ වෙලා හිටියේ නෑනේ. 80 දශකේ අපි දෙන්න විවාහ වෙලා නෑ. නමුත් අපි හඳුනනවා. පූජ්‍ය රමකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ මං හිතන්නේ ගොඩාක් යථාර්ථවාදී ගීත ලියන ස්වාමින් වහන්සේ නමක්. මේ ගීතය සම්බන්ධව ගොඩාක් රසවත් සිදුවිනුත් තියෙනවා නේද දෙද? ඔව් ඇත්තමයි. මොකද මේ ජීවිතය ගෙන යා යුත්තේ කොහොමද කියලා දැන් මේකේ තියෙනවා මේ අවුල් තැවුල් පිරුණු ලෝක අසරණ වූ මිනිස්සුන්ට අපි දෙන්නා පළසක් වෙමු දෙපිය නගා ඇවිදින්නට මේ ප්‍රේම කතා නවතා. ඔව් ජීවිතය ජීවත් වීම සහ ප්‍රේමය. ජයගන්නට වෙරදරනා මිනිසුන්ට නැති පෙරිකම ජයගන්නට වෙරදරනා මිනිසුන්ට අපි දින්නා ඔරුවක් වෙමු ජීවන ගඟ පෙද යන්නට මේ ප්‍රේම කතා නවතා මොහොත අපි අවට බලමු ඇස් ඇරලා Thank you.
සරණ වූ මිනිසුන්ට අවුල් තැවුල් දිනු ලොවක අසරණ වූ මිනිසුන්ට අපි දෙන්නා හලසක් වෙමු දිපිය නග ඇවිදින්නට මේ ප්‍රේම කතා නවත මොහොත අපි අවට බලමු ඇස් ඇරලා නවත මොහොත අපි අවට බලමු ඇස් ඇරලා නැති පෙරිකම හතර අතේ පාවෙනවා සුළඟ වගේ මේ ප්‍රේම කතා නවත මොහොත දැන් මා ගායනට යන්නේ අනුරාධපුරයේ සිරිල් සමරකෝන් ගුවන්විදුලියට තැපෑලෙන් ලියායවු ගීයක්. මේක කලනි පෙරේරා සංගීතවත් කළේ. 70 දශකයේ ගුවන්විදුලියේ හොඳ සංගීත පිබිදීමක්, ගීත සාහිත්‍යයේ හොඳම ස්වර්ණමය යුගයක් විදිහට අපි හඳුන්වනවා 70 දශකය. ඒ වගේම 80 දශකයේ මුලත් මේ ක්‍රියාදාමය ගීත ක්ෂේත්‍රයේ හරහා සිදු වුණා. යහපත් ගීත එමත් නැත්නම් සුභාවිත ගීත රසක්ම දිහි වුණා. දැන් කැරකෙන රෝදේ පුංචි කරත්තේ ගීය තමයි ගයන්නේ. මේක ඒ ස්වර්ණමය යුගයට හොඳ නිදර්ශනයක් විදිහටයි මම ගයන්නේ. සේවියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදර තල්ලු කරන් thank you.
අප මහ මඟ තනි වේ කරකෙන රෝදේ මුචි කරකේ ඉඳගෙන මම ඉන්නේ පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ Dell Studio මීළඟ ගීය තරමක් වෙනසාරක ගීයක් නේද මහේෂ්? මහේෂ් දෙනිපිටිය අද සංගීත අධ්‍යක්ෂණයේ මහේෂ් අපි දැන් පාසල් කාලේ අපි සංගීතය හදාරලා තියෙනවා. සංගීතය හදාරනකොට අපි විශේෂයෙන් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තමයි වැඩි වශයෙන් හදාරන්නට වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට. දැන් මේ සංගීත ආර අපේ අයට දැනුණා 900 ගණන්වල දැනිලා තමයි අපේ අය ඉන්දියාවට ගිහිල්ලා මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාරන්නට පෙළඹුණේ ඒ කාලේ තරුණ තරුණියෝ අපේ හිටපු කොහොම හරි මේ හින්දුස්ථානි සංගීතය එහෙම නැත්නම් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ගසල් කියන සංගීත සම්ප්‍රදාය ගුරු කොටගෙන තමයි ආචාර්ය රෝහණ වීරසිංහ මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ අපි දෙන්නම රෝහණත් මමත් අපි දෙන්න කල්යාණ මිත්‍රයෝ අපි දෙන්න సౌందర్య කලා විශ්වවිද්‍යාලයේ එවකට සංගීතය හදාරන සහෝදරයෝ ඒ නිසා වෙන්න ඇති රෝහණගෙත් තියෙනවා මේ රාගධාරී සංගීතය පිළිබඳ කැක්කුමක් ඒ නිසා තමයි මේ ගීය නිර්මාණය වෙන්නට මූලික හේතුව උනේ කියලා මම විශ්වාස කරන්නේ දැන් මේ ගීයාර මේ ගසල් කියන උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ එන ගායන ශෛලියක් මේක අනුකරණයක් නොවේ මේ ඒ ඒ එහෙම තනුවක්ම අනුකරණය කරලා නෙමෙයි මේ ගීය ගයන්නේ මේ ගීය නිර්මාණය වුණේ කුමාරදාස සපුතන්ත්‍රි තමයි ලියුවේ හැබැයි ඒ ආර පදනම් කරගෙන තමයි ඒක විශේෂයෙන් අපේ ප්‍රේක්ෂකයින්ට අපේ ආදරණීය රසික රසිකාවන්ට සඳහන් කරන්න ඕනේ මේක අර කොපි කියන්නේ එහෙම එකක් නෙමෙයි ඒ අනුසාරයෙන් නිර්මාණය වුණ. දැන් අපේ තාරුණ්‍ය මං කියවනේ එදා ඉන්දියා ಭಾರತයට ගිහිල්ලා මේවා හදාරන්න උත්සාහ ගත්තා. එහෙම තරුණෙක් අපි අතරෙත් ඉන්නවනේ මහේෂ්. පේශල මනෝජ්. දැන් ඔහුගේ රිද්මය තුල තියෙන්නේ ಭಾರತೀಯ සංස්කෘතිය හා මිශ්‍ර වුණු අපේ තාරුණ්‍ය. තාරුණ්‍ය ශාස්ත්‍රානුකූලව තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. මේ සංගීතාරදිත් පෙනෙයි ගායකයත් තබ්ලාවත් අතර බොහොම තියුණු තරගයක් බොහොම සුහදශීලී තරගයක් පේශල අපේ මේ යෞවන පරපුරේ යෞවුන් පරපුරේ ඉන්න විශිෂ්ටම තබ්ලා වාදන ශිල්පියෙක් විදිහටයි අපි පැරණි අය විදිහට හඳුනාගෙන තියෙන නේද මහේෂ් එතකොට බලන්නකෝ ඔහු මේ ගීයට දෙන දායකත්වය Ah
pani sare ga sare pa ma ga re ma pa ga ma pa sa pa ga ma ga ප්‍රබාර කැලුම් දීස
සදා මිත්‍රයන් නිවාපන් ළඟේ චිත්ත පීඩා නොහිම් රශ්මි දෙවා චන්ද්‍රයාසේ මාරම්බරි කෝලවි පෑමුවේ මන්දහාසේ මනලෝලවේ මාතවි මහදා සෑමදා පුණ්‍යවන්ති මාරම්බරි Dell Studio මීළඟ ගීතය තවත් ආදර ගීයක්. මේක බොහොම සරල සුන්දර ආදර ගීයක්. කුමාරදාස සප්තන්ත්‍රි ලිව්වේ, රෝහණ වීරසිංහ සංගීතවත් කළේ. ආදරයත් සරල වූ තරමට සුන්දරයි, සුන්දර වූ තරමට සරලයි. ඇ බලා හිඳීදී
සැලෙන්නේ මේ පහන් ගේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ මානති වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් ගේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ ආදරය සහ ප්‍රේමය ගැන සරලව කියනවනම් තමයි බොහෝ අය කැමති. හැබැයි කුමාරදාස සපුතන්ත්‍රි මේ තුලට සාහිත්‍යමය ගුණාංග එකතු කරමින් උපමා උපමේය රූපක වාගේ විශේෂත්වයන් යොදමින් තමයි මීළඟ ගීය ඩෙල් ස්ටුඩියෝ හමුවට ගෙන දෙන්නේ. සරල ගීයක් ගුවන් විදුලියේ ගායපු. මෙය තාරුණ්‍යයට අර සරලව කියනවට වඩා ටිකක් ගැඹුරින්. නමුත් බොහෝම ලයන්විතව සුගමව ඉදිරිපත් කරපු විදිහක් තමයි. ඊටත් වඩා මේකට යොදපු තනුව මහේෂ් රෝහණ වීරසිංහයන් මේකට යොදපු තනුව හරිම ලෙහෙසියෙන්ම තරුණයින්ට වැඩිහිටියන්ට ඉක්මනින් ග්‍රහණය කරගන්නට පුළුවන් තනුවක් විදිහටයි මම දකින්නේ මේක. නව යෞවනේ පිපි මල්වනේ රණ තිසර ළමැද සෙවනේ මදු සාදයයි. ඉතාමත් හරබරව ලියලා තියෙන ගීයක්. කෙසේ නමුත් මේ අවසාන ගීයද වැටසටහනේ මෙතෙක් වේලා රැඳී සිටි ඔබට මම වෙනදා වගේම ආදරෙයි. ඔබේ ආදරයත් මට ලැබෙන බව මම දන්නවා. මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ අපේ සහෝදර වාදක මණ්ඩලයට මේ වෙලාවේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. නිර්මාණශීලී යමක් එකතු කරන්නට නිකම්ම ගීයක් ගයනවට වඩා මේ ගීය තව තවත් හාරා උසමින් එහි තුල ගැබ්ව තිබෙන විවිධත්වයන් රසමුසු තැන් සොයමින් යන ගමනක් විදිහටයි ඩෙල් ස්ටුඩියෝ මම දකින්නේ. මේක රසිකයින්ට අලුත් අත්දැකීමක් වෙයි නේද මහේෂ්? එහෙනම් ආය දවසක අපි හමුවෙමු. Thank you.
දොඹ මලින් මල්ලකරේ නුතලන තුරු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුව රද සැලේ දොඹ මලින් මල්ලකරේ නුතලන තුරු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුව රද සැලේ